රයිට් අභ්‍යාසයේ ප්‍රශ්නවලටයන් ඒකේ මුලින්ම තියෙන්නේ මෙන්න මේ විද්‍යුත් රසායනික කෝෂය තන්ක සල්ෆියුරික් අම්ලය තුලට යකඩ සහ තඹ තහඩු දෙකක් දාලා තියෙන්නේ. එහෙනම් මෙතනින් අපි ඉස්සලා තීරණය කරන්න ඕන ඇනෝඩය, කැතෝඩය, දිනාග්‍රය, ධනාග්‍රය තීරණය කරන්න ඕන. ඉස්සලා එහෙම තීරණය කරන්න ඕන. එතකොට අපි ඒක තීරණය කරන හැටි මම ඉස්සලා කිව්වා. ඇනෝඩය කැතෝඩය තීරණය කරන්නේ කොහොමද? සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා ඇනෝඩය, පහළින් ඉන්න කෙනා කැතෝඩය. එතකොට යකඩ තඹ කියන දෙන්නගේ යකඩ ඉන්නේ ඉහළින් සක්‍රියතා ශ්‍රේණියේ, තඹ ඉන්නේ ඊට වඩා පහළින්. එහෙනම් යකඩ තමයි මෙතන ඇනෝඩය වෙන්නේ. මෙයා ඇනෝඩය. මෙතන කැතෝඩය. එතකොට විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩයන්නේ අපි කියව ඍණාග්‍රය කියලා. මේ තමයි ධනාග්‍රය. කැතෝඩය තමයි ධනාග්‍රය. එතකොට ඊට පස්සේ ඒ විද්‍යුත් විච්ඡේදයේ තියෙන අයන ටික මැදින් ලියා ගන්න ඕන. මේකේ තියෙන අයන ටික තමයි H ධන SO4 ඍණ දෙක සහ OH ඍණ කියන අයන තියෙන්නේ. එහෙනම් දැන් මෙතන ඇනෝඩය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. දැන් මෙතන ඇනෝඩින් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕන. ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඔන්න මේ තඹ යකඩ උදාසීන පරමාණු තමයි එතන සුදුසු වෙන්නේ. යකඩ උදාසීන පරමාණු ඔන්න ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙනම් ඔන්න ඍණාග්‍රයසල් සිදු වෙන විපර්යාසය යකඩ උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරනවා. යකඩවල සංවිතාවේ දෙකයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. පිට කරලා Fe ධන දෙක අයන බවට පත් භෞතික අවස්ථා දාන්න ඝන තත්ත්වේ ද්‍රාවණ තත්ත්වේ. එහෙනම් එතන අයන දෙක ඒතර යකඩ අයන බවට පත් වෙනවා කියන්නේ තහඩුවෙන් ඒව ගැලවෙනවා. තහඩුව ක්‍රමක්‍රමයෙන් මොකද එන්නේ? ෂේ වෙලා යන. ඔන්න යකඩ තහඩුව ක්‍රමක්‍රමයෙන් ෂේ වෙලා යනවා. එතන නිරීක්ෂණය. දැන් මේ ඉලෙක්ට්‍රෝන ධාරාව දැන් ඔන්න එනවා. ඒ යකඩ උදාසීන පරමාණු පිටකන ඉලෙක්ට්‍රෝන ඔන්න ওই විදිහට එනවා. දැන් කොහටද? මෙන්න මේ තඹ තහඩුව වෙත. මේ තඹ තහඩුව වෙත ආපුවාම ඔන්න H ධන අයන ලං වෙනවා. ලං වෙලා ඒ H ධන අයන ඔන්න ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. H ධන අයන ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන H උදාසීන තත්ත්වයට පත් වෙනවා. H උදාසීන තත්ත්වෙන H2 ලෙස එහෙනම් සමීකරණය බැලන්ස් කරන්න ඕන. මෙතනට දෙකක් දාන්න, මෙතනට දෙකක් දාන්න. දෙකක් H ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 බවට පත් වෙනවා. එතකොට ඒ තමයි ධනාග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. එතකොට මේක අපි එක කියලා දාමු. මේ අර්ධ ප්‍රතික්‍රියාව දෙක කියලා දාමු. පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව සහ දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියාව එකතු කරන්න. එකතු කරපහ ලැබෙනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. එහෙනම් මෙතනින් ඊතලෙන් මං අත පැත්තේ තියන අය Fe ධන දෙකක් H ධන ධන දෙකක් E. ඊතලෙන් දකුණ අත පැත්තේ තියනවා දෙකක් E ධන Fe ධන දෙක ධන H2. right? එතකොට අපිට පේනවා දෙකයි දෙපැත්තම දෙකයි දෙකයි තියෙනවා. දැන් අපිට ඒක කපලා දාන්න පුළුවන්. මෙන්න සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව එතකොට අපිට ලැබෙනවා භෞතික අවස්ථාවත් එක්ක දාන්න දෙකක් H ධන right? ඔන්න සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව right? ඒක ඊට පස්සේ නිරීක්ෂණ අහනවා. ලැබෙන නිරීක්ෂණ මොනවද කියලා. ලැබෙන නිරීක්ෂණ තමයි එතකොට යකඩ තහඩුව නැත්නම් යකඩ ඉලෙක්ට්‍රෝඩයේ ෂේ වීම තඹ තහඩුව අසලින් මොනවද වෙන්නේ? තඹ තහඩුව අසලින් අවර්ණ වායු මූලු පිටවීම. තඹ තහඩුව අසලින් අවර්ණ වායු මූලු පිටවීම. ඒ කියන නිරීක්ෂණ ලියලා තියෙන්න ඕන. ඊට පස්සේ තියෙන සිං තහඩුවක් සහ යකඩ තහඩුවක් භාවිත කරපු අවස්ථාවක් අපි එතනටත් යන්. සිං තහඩුවක් යකඩ තහඩුවක්. right? එහෙනම් එතනින් අපිට පුළුවන් වැඩේ පටන් ගන්න. සිං කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය යකඩ වලට වඩා ඉහළින් ඉන්න කෙනෙක්. ඒතොර සිං තමයි ඇනෝඩය වෙන්නේ. එහෙම නැත්නම් ඍණාග්‍රය යකඩ තමයි කැතෝඩය වෙන්නේ. එහෙම නැත්නම් ධනාග්‍රය. ද්‍රාවණයේ තියෙන අයන ටික ඒතොර සල්ෆියුරික් අම්ලයමයි යොදාගෙන තියෙන්නේ ද්‍රාවණයේ තියෙන අයන ටික. එහෙනම් සිං උදාසීන පරමාණු තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එහෙනම් මෙතන මම මෙතන හදනවා මෙන්න ඍණාග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. සිං උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් සිං අයන වෙනවා. මම මේ ප්‍රතික්‍රියාව ඒකරම යොදාගත්තේ සිංක් වල සංයුතාවේ දෙකයි යකඩ වල සංයුතාවේ දෙකයි. එහෙනම් වෙනසක් වෙන්නේ සංකේත දෙක විතරයි. ඊට පස්සේ ධනාග්‍රය අසල දෙන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න H ධන අයන මේකමයි. H ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 ආයු බවට පත් වෙනවා. මෙන්න ධනාග්‍රය අසල සිදුවන විපර්යාසය. ඊට පස්සේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව සිංක් මේ පැත්තේ ඊතලයේ මං අත පැත්තේ තියෙන කට්ටිය ඊතලයේ දකුණත පැත්තේ තියෙන කට්ටිය මේ තියෙන
right? එතකොට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව මේ විදිහට එනවා. right? So sink භාවිතා කරපු අවස්ථාවේ anode ලෙස ක්‍රියා කරන අවස්ථාවේ සමස්ත කෝෂ වෙන්නේ එකයි. එතකොට ඒකෙදිත් ලැබෙන නිරීක්ෂණ වෙන්නේ sink තහඩුව සර්වීම එතෙන්දී යකඩ තහඩුව අසලින් වර්ණ වායු වල පිටවීම කියලා එතන එන්න ඕනේ. ඉතින් විද්‍යුත් රසායනික කෝෂවල සිද්ධිය ඔච්චරයි. right? ආය සාරාංශගත කරොත් විද්‍යුත් රසායනික කෝෂ දෙකක එතකොට ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් ඇනෝඩේ වෙන්නේ එතකොට සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා, කැතෝඩේ වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියෙන් පහළ ඉන්න කෙනා. එතකොට ඇනෝඩේ තමයි අපි ඍණාග්‍රය කියලා කියන්නේ. කැතෝඩේ තමයි ධනාග්‍රය කියලා කියන්නේ. එතකොට ওই විදිහට ඇනෝඩෙන් ඉතින් ඉලෙක්ට්‍රෝන පිට කරද්දි මේ වගේ නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් මේ වගේ සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම මේ වගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි විද්‍යුත් රසායනික කෝෂවල අපි ප්‍රතික්‍රියා ටික හදාරන්නේ. විද්‍යුත් විච්ඡේදනය පටන් ගමු. ඒකේ තියෙන ආරම්භයේදී ක්‍රියාකාරකමක් මෙන්න මේ ද්‍රව සහ ද්‍රාවණ දාපු බීකර හයක් තියෙනවා. බීකර හයකට මෙන්න මේ ද්‍රව වෙනනම දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කාබන් කූරු දෙකයි කෝෂ දෙකයි ඇමීටරය තියෙන පද්ධතිය ඒක එක බීකර තුලට ගිල්ලලා බලනවා. පොල් තෙල් වලට ගිල්ලලා බලනවා. ඊට පස්සේ භූමි තෙල් තියෙන බීකරයට ගිල්ලලා බලනවා. ආසුරු ජලයේ තියෙන බීකරයට ගිල්ලලා බලනවා. මේ විදිහට මේ ද්‍රාවණ හය තුලටම ගිල්ලලා බලලා ඇමීටරේ උත්ක්‍රමණයක් වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා අපි හොයා ගන්නවා. එතෙන්දී අපි අපිට ලැබෙනවා මෙන්න මේ ආම්ලීකృత ජලයයි ලුණු ද්‍රාවණයයි භාවිතා කරද්දී විතරයි ඇමීටරේ දර්ශකයේ උත්ක්‍රමණයක් වෙන්නේ. ඒ කියන්නේ ඇමීටරේ දර්ශකයේ උත්ක්‍රමණයක් වෙනවා කියන්නේ ඒ තුලින් විදුලිය ගමන් කරලා තියෙනවා. මේවල ඇමීටරේ දර්ශකයේ උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තුලින් විදුලිය ගමන් කරලා නැහැ. ඒතොර විදුලිය ගමන් කරන මේ වගේ ද්‍රව සහ ද්‍රාවණ වලට කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. විද්‍යුත් විච්ඡේද්‍ය විද්‍යුතයේ ගමන් නොකරන ද්‍රව සහ ද්‍රාවණ වලට කියන විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා. ତର විද්‍යුත් විච්ඡේද්‍යයක් කියලා කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රව සහ ද්‍රාවණ වලට. විද්‍යුතයේ ගමන් නොකරන ද්‍රව සහ ද්‍රාවණ වලට කියන විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා. එතකොට විද්‍යුත් විච්ඡේද්‍ය විදිහට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් විද්‍යුත් විච්ඡේද්‍ය කීපයක් දක්වලා තියෙන උදාහරණ විදිහට අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ. අයනික සංයෝගවල ද උදාහරණයක් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය, කොපසල්ෆේට් ජලීය ද්‍රාවණය. ඒතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ඝන තත්ත්වයේ තියෙද්දී මේකේ දැලිසක් විදිහට තියෙන එකට බැඳිලා තියෙන්නේ. රයිට්? එතකොට එකට මේ එන්නේ ධනායන Cl ඍණායන එකට බැඳිලා තියෙන්නේ. එතකොට සචලායන නැහැනේ. ඒ නිසා විදුලිය ගමන් කරන්නේ නැහැ ඝන තත්ත්වයේ තියෙද්දී. දැන් අපි මේක ලුණු කුඩු නේ සෝඩියම් ක්ලෝරයිඩ් කුඩු වලට කාබන් කූරු දෙක දාලා මේ බලුවොත් ඇමීටරේ උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය කරපු ජලීය ද්‍රාවණයක් ගත්තොත් මොකද වෙන්නේ? මේවා අයන වලට වෙන් වෙලා සචල තත්ත්වයට පත් වෙනවා. අයන වලට වෙන් වෙනවා. සචල තත්ත්වයට පත් වෙද්දී අන්න විදුලිය ගමන් කරනවා. ඊළඟට මේවල විලීන ද්‍රාවණ. විලීන ද්‍රාවණ කියන්නේ රත් කරලා දිය කරපු ද්‍රාවණ. දැන් මේ ජලීය කරපු ද්‍රාවණ වල කියන්නේ ජලීය ද්‍රාවණ. රත් කරලා දිය කරපුවාම කියනවා විලීන ද්‍රාවණ. ඒ විලීන ද්‍රාවණ වලදී මෙන් මේ එන්නේ දාන අයන සියල් ඍණායන මේ විදිහට මේ අයන වලට වෙන් වෙනවා. ඒ කියන්නේ සචල අයන පවතින. එතකොට විදුලිය ගමන් කරනවා. එතකොට අයනික ද්‍රාවණ වල ජලීය ද්‍රාවණ, ඊළඟ අයනික ද්‍රාවණ වල විලීන ද්‍රාවණ මේ විද්‍යුත් විච්ඡේද්‍ය වලට ගන්න පුළුවන්. රයිට්? ඊළඟ අපිට ගන්න පුළුවන් තව මොනවද? අම්ල ද්‍රාවණ ගන්න පුළුවන්. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ජලීය සල්ෆියුරික් අම්ලය. එතකොට ජලීය තත්ත්වයේ තියෙද්දී වල අයන වලට වෙන් වෙලා තියෙනවා. ඊළඟ බාෂ්ම ද්‍රාවණ උදාහරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. මේවා ගත්තාම විද්‍යුත් විච්ඡේද විදියට ගන්න පුළුවන්. ඊළඟ විද්‍යුත් අවිච්ඡේද්‍ය ඒ කියන්නේ විදුලිය ගමන් නොකරන සහ ද්‍රව සහ ද්‍රාවණ වලට අපිට ගන්න පුළුවන් සංශුද්ධ ජලය. ඊළඟ කාබනික ද්‍රව මේ වගේ කාබනික ද්‍රව භූමි තෙල් වගේ දේවල්. ඒතකොට මේවල සචල අයන නැහැ. හරි සචල අයන නැති හින්දා මේ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒතකොට විදුලිය ගමන් කරන ද්‍රව සහ ද්‍රාවණ වලට කියන විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. ද්‍රව විදුලිය ගමන් නොකරන ද්‍රව සහ ද්‍රාවණ වලට කියන විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා. එතකොට අර අපි කිව්ව එකයි ඝන තත්ත්වයේදී සචලායන නැති හින්දා තමයි විදුලිය ගමන් කරන්නේ නැත්තේ. අයනික ද්‍රාවණ වල ජලීය හෝ විලීන ද්‍රාවණ වල සචලායන පවතිනවා. ඒ නිසා විදුලිය ගමන් කරනවා. එතකොට මේ වගේ විද්‍යුත් විච්ඡේදයක් තුළින් විදුලිය ගමන් කරලා ඒකේ තියෙන සංඝටක වෙනස් සංඝටක බවට පත් කරන මෙන්න මේ ක්‍රියාවලියට කියනවා විද්‍යුත් විච්ඡේදනය කියලා.
මොකද්ද විදුලි විච්ඡේදනය කියන්නේ විදුලි විච්ඡේදයක් තුලින් විදුලිය ගමන් කරවා එහි ඇති සංඝටක වෙනස් සංඝටක බවට පත් කිරීමේ ක්‍රියාවලිය. එතකොට ඒ සඳහා සකස් කරපු ඇටොම්, ඒ කියන්නේ විදුලි විච්ඡේදයක් තුලේ විදුලිය සංනයනය කරන්න සකස් කරු මේ වගේ ඇටොම් වලට කියනවා විදුලි විච්ඡේදන කෝෂයක් කියලා. දැන් උන කෝෂ වර්ග දෙකක් අපිට හම්බුනා. එකක් විදුලි රසායනික කෝෂ. ඒක අපි කතා කරලා ඉවර කරා. විදුලි රසායනික කෝෂ. ඒ කියන්නේ විදුලිය ලබා ගන්න හදපු කෝෂ. ඒවලු විදුලිය නිපදවන. මේකෙදි කරන්නේ මේ විදුලි විච්ඡේද කෝෂයේදි කරන්නේ විදුලි විච්ඡේද තුල විදුලිය යවලා යවන්න සකස් කරපු ඇටුමක්. ඒතර විදුලිය බාහිරින් සපේනවා. විදුලිය බාහිරින් සපේනවා නම් ඒක විදුලි විච්ඡේදන කෝෂයක්. මේ වගේ බාහිර විදුලිය සපයන්නේ නැතුව මේ විදුලිය සපයන්න බාහිර මේ වගේ කෝෂයක් නැත්නම් බැටරියක් භාවිතා කරන්නේ නැතුව විදුලිය ඉවතර ගන්න සකස් කරපු ඇටුමක් අපි එක දැක්කොත් ඒක මොකද විදුලි රසායනික කෝෂය. ඔය දෙක පටලව ගන්න එපා. ඒතර කෝෂ වර්ග දෙකක් තියෙනවා. විදුලි රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදන කෝෂ. ඒතර හොයා ගන්න විද්‍යුත් විච්ඡේදන කෝෂ හොයා ගන්න ලෙස විදුලිය සපයන්න බැටරියක් දාලා තියෙන්න ඕන. එහෙම දාලා තිබ්බොත් ඒ කියන්නේ මේකට විදුලිය සපේනවා. ඒ විදුලිය සපේන කෝෂය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා කියන්නේ. රයිට්. ඒතර මේ විද්‍යුත් විච්ඡේදනයේදී එදෙන සම්මුති තියෙන අපේ සම්මුති කීපයක් ඊළඟට සලකනවා.